මේ 14 වගේ. මම ඇවිදලා මේ අන්තිමට කොහමාරි දැන් මට මේකේ පොඩ්ඩ සැකයක් තිබුණා මේ මොන මේකේ යන්න දෙයි කියලා. ඊට පස්සේ මම මුලින්ම මෙහෙමයි මට මගේ තමයි පිළිමි කන්ස්ට්‍රක්ෂන් කියන්නේ ගෙවල් හදලා විකුණන මේකක් තියෙනවා. ඒයි අපි ඉතින් එච්චර මේ කරලා ඉතින් එහෙම එකක් අහලා ලොකුවට මේක නැහැනේ. ඉතින් එහෙම කියලා ඉවරලා කොහමාරි ගිහිල්ලා මේ ගෙවල් බලන්න යනවා. හරිද? ඊට පස්සේ තාත්තා හිටි දැනට ගියා සීඩුවේ. සීඩුවේ තාත්තා හිටි දැනට ගිහිල්ලා එහෙම කරලා මේ මනිදානේ පොඩි දෙන්නෙක් එක තමයි දැන් ත්‍රිවිල් එකේ ගියේ. තමසේම. ඒ පොඩි දෙන්නට හරියට කෑමක් බීමක්වත් නැහැ නිදා ගන්න නැහැ. එතකොට ගියේ මෙයයි ගෙවල් බලන්න. ගෙවල් එක එක තැන් වලින් කුලියට අරගෙන ඊට පස්සේ තව දෙහිවල පැත්තේ කවුරු හරි එක්කෙනෙක් මං හිතන්නේ මෙයාගේ දැන් මගේ ත්‍රිවිල් එක පස්සෙන් මේ ආවනික මොකක් කරේ මෙයා පොල්ලක් කියලා මොකක් කරේ සිද්ධියක් නිසා මෙයයි දැකලා. ඊට පස්සේ මේ මිනිස්සයාගේ වාහනේ නොපෙනෙන්න යන් අරගෙන මේකයි කියලා එන රවුන්ඩ් ටෝකයක් ගැහුවේ දිරු කියලා 8000 ගණක් කියන 2000 13 14 වගේ වෙනකොට කොච්චර ගාන මේ දුරද්ද බලන්නකො. කොහොමාරි අන්තිමට දවස ඉවරනකොට කියලා 8000 ගණක් කරා. ඊට පස්සේ චෙක් එකක් දුන්නේ මට අන්තිමට ගියාට පස්සේ. එහේ සීඩුවේ නැවතුනේ. ඒක අන්තිමට රිටර්න්. ඊට පස්සේ මොකද කරේ මේ මං ඉඳලා දෙහිවල පොලිසිය පැමිණිල්ලක් දැම්ම. පැමිණිල්ලක් දැම්මා ඊට කලින් මෙයයි මේ මට ID ලයිසන් එකේ ෆොටෝකෝපියක් ගන්න දුන්නනේ. ඒක මට පොඩ්ඩක් මැද හරියදි වගේ දවසේ මැද හරියදි වගේ දුන්නේ. ඊට පස්සේ මට පොඩ්ඩක් සැකේ දුන්න නිසා මම ෆොටෝකෝපි දෙකක් ගහලා තව එකක් ගියාගත්තා ළඟ. හරිද? ඊට පස්සේ කොහොමාරි ඒකට පැමිණිල්ල ඔයාගේ පොලිසියත් එක්ක ගියානේ තියෙන ඇඩ්‍රස් එක මොකද මේ ඕකන්දර මේ වානගුරු මාවතේ හරිද ඔයාගේ සම්පූර්ණ නම තමයි පිළිනි පියමාලි වඩුවාවල කියන නමේ කෑල්ලකුත් ඒ වඩුවාවල කෑල්ල තියෙන එකගේ මං හිතන්නේ නාමය නැහන් එයාගේ ලස්සන ෆෝන් නම්බර් එකක් තියෙන 0.7 එක්ක අන්තිමට ඉලක්කන් දෙකයි වෙනස් වෙන්නේ අනිත් ඔක්කොම 0.7 වටේ තියෙන්නේ කොහොමරි මම අවුරුද්දකට පස්සේ විතර පස්සේ මම ආයෙ තැන හොයාගෙන යනවා කියලා මෙයාගේ තාත්තා ඊට දැනට ගියා තාත්තා නිකන් හිටියේ කුලියට මේ පොඩි කපලාරු කරලත් නැති පොඩි මේ බෝඩින් මේරේකේ හිටියේ තාත්තා දැනකොට එතන ගෑනු කෙනා කිව්වා අයියෝ මල්ලි වත් අහුණාද කියලා ඇහුවා මේ මං කෝදී මම දැන් ඊට අවුරුද්දකට කලින් ආයෙත් ආයේ තාත්තා ඉන්න තැනට ගියාම ඊට තාත්තා බෝඩිය මාරු කරලා තිබ්බා ඊට පස්සේ මේ තාත්තර මං කිව්වා මේ මේ පොලිසියෙත් එක්ක මං ඔයාව මේ නෙලවා මේක ඉවර තමයි ඒකට පස්සේ මම මට ආයි කෝල් කරානේ කෝල් කරලා ඉවෙලා කිව්වා ඔයාගේ කල්ලි මේ 8400 මේ තාත්තර දීලා යනන් දීපු චෙක් එකේ නැද්දන්නේ කියලා ඊට පස්සේ දවස් දෙකකට විතර පස්සේ මම මට කෝල් ඇදලා දෙනවා ඔන්න මල්ලි මේ සල්ලි දීලා දිනවා මේ දැන්නේ කියලා ඊට පස්සේ මං උදේම ගිහිල්ලා ගත්තේ සල්ලි ඒ වගේ මේ එක්තර කල් මොකක්ද කරේ මේ මට සල්ලි දෙන්න නැද්ද ඉතින් අපි බොහොම අමාරු වෙන්නේ දැන් ජීවත් වෙන්නේ මේ මේ කොම අනේ මල්ලි මං හොස්පිටල් එකේදී ඔයාගේ නම්බරේ තිබුණා මම තාත්තට නම්බරේ දීලාමනේ එතකොට තමයි මට කතා කරේ මේ මේ කියලා මම පොලිසියත් එක්ක එනවායි මේ 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 කියලා කිව්වට පස්සේ තමයි මේ ගොඩක් තාත්ත මොනවාරි කෑ ගහන්න සමාවෙද එහෙමයි කොහොමරි මේ පොලිසිය ඉස්සයි කෙනෙක් ඉන්න මල්ලි කෙනෙක් මෙයාගේ එහෙම හිතන්නේ මම කොහොමද දන්නවද මෙයාගේ අතේ ඉඳි අවුරුදු 3 පොඩි දරුවෙක් මේ ඒ පොඩි එක්කෙනා කතා කරේ චූටි මාමයි කියලා. සමහරවිට මෙයාගේ නෑ කෙනෙක් වෙන කෙනෙක්ද දන්නේ නැහැ. මොකද කොහමරි මෙයාගේ තව මල්ලි කෙනෙක් ඉන්න අර සීදුවේ බෝඩි මේ ඉඳපු ඒ ගෑනු කෙනා කිව්ව මේ එයාපෝට් එකේ හයර් දුන කෙනෙක් ඉන්නවා කිව්වා තව අයිය කෙනෙක් කොහොම මල්ලි කෙනෙක්. අම්මා හිටියේ නෑ මේ තාත්තා විතරයි හිටියේ. තාත්තයි තව ලොකු ළමයෙක් කියලා. කොහමරි ළමයි 3 දෙනෙක් එතකොට. මෙයාට ටිකක් මේ කළු ටිකක් ඇඟපත තියෙන පොඩි එතකොට ඒ ළමයාට මං ඉඳන් අවුරුදු 8ක් විතර වගේ ළමයෙක් එතකොට ඒ එතකොට මම යන දවසෙත් මෙයාගේ තාත්තා බෝඩිය මාරු කරලා ඒ වෙලාවේ පොඩි එක්කෙනා ඉස්කෝලේකින් එක්කන් ඉන්න තමයි ගිහිල්ලා තියෙන්නේ මට කිව්වා එනකන් ඉන්නේ කියලා මේ ඊට පස්සේ තමයි මං හිටියේ ওই තරම්ම ලොකු මේ එකක් නැහැ එතකොට ඇඳපු ඇඳුනුත් අර එහෙම ලොකු නිකන් මේ සල්ලි තියෙන පාටක තියෙන විදියකුත් නැහැ එන්න බුදුවම ওই ෆොටෝස් මම දැක්කේ ওই රිද්දියෙන් පස්සේ නැතුව මේ යාගේ Facebook වලත් එහෙමවත් අපි දැකලා නැහැ ওইට කලින් ගියන් පස්සේ තමයි හැමදේම උතර මේ එළියට එන්නේ ඉතින් බලන්න කිව්වේ ඉමිල් එකකට අපිටත් පොල්ල කියලා ගියා මගේ ඉතින් අර මම හැකියාව නිසාම මම මේ ඕක ගත්ත නිසාද නැත්නම් ජීවිතේට මම අවුරුද්දක් විතර සද්ද නැතුව හිටියනේ මම අවුරුද්දක් විතර දෙහිවල පොලිසිය පැමිණිල්ල දාලා පොලිසිය එක්කත් එක්ක ගියාම ඇඩ්‍රස් එක කුරෙන්ට් එකට ඉන්න එකක් නේ උකොර කාටද මේක නඩුව දාන්නේ මොකක්වත් දාන්න විදියක් නැහැ නේ මේ පොලිසිය එක්කත් මට ඉඳන් කියන මේ වෙයි කියලා ඉතින් මගේ ත්‍රිවිල් එකේ මම ගියේ පොලිසිය එක්කත් එක්ක මේ ඇහැනේ ඉතින් හොයාගන්න පුච්චලේ හොයාගන්න බෑනේ උකොර හිතා ගන්න බෑ මෙයා මෙච්චර ලොකු සල්ලි තියෙන කෙනෙක් කියලා තාත්තා හිතපු විදියට අම්මා ගැන නම් එහෙම විස්තරයක් දන්නේ නැහැ තාත්තා නම් ඉතින් ඉතියේ තාම සීරුවේ ඉන්නවත් දන්නේ නැහැ සමහර විට දැන් නැතුවත් හරි සමහර විට තාත්තා ටිකක් අවුරුදු 75ක විතර වගේ කෙනෙක් දැන් තනියම ඉතින් ඇවිද ගන්න හොඳට පුළුවන් ඉතින් එහෙම වැඩ බල කර ගන්න පුළුවන්